බෝවන් සුභහ දවසක් වේවා. මේ කතාවත් නෑනා මස්සිනා කතාවක්. හැබැයි මට කියන්ඩඕුවමනාව තියෙන්නේ නෑනා මස්සිනා මේ කතාව ඇතුළේ ඔවුන් කතාව කියන්ඩ සිංහල භාෂාවෙන් අරං පාවිච්චි කරපු වචනවල තියෙන අගය ගැන. මස්සිනා කෙනෙකු සහ නෑනා කෙනෙකු තවත් නඩයක් සමඟ, මහිියංගනය බලා යනවා ඔවුන් පිංකාම් රාශියක් කරලා වෙනත් සුන්දර ස්ථානත් නරඹල හවස වේරගං තොටේ තමයි නවාතැන්ගන්නේ මේ නවා තැන්ගන්න අතරේ නෑනා සහ මස්සිනා දෙදෙන හවස මුණගැහෙනවා ඒ උයන තැනකදදි උයනතනදී නෑනව දකින මසිනාට හිතෙන්නේ. මේමුළු වටපිටාවම ගොඩක් ආලෝකමත් වෙලා කියලා. එයාලෝකමත් බව ඔහුට ගේන්නේ වෙන කවුරුත් නෙවෙයි නෑනා කියන කාරණය තමයි. මා මේ කියන්නට උත්සාහ කරන කවියෙන් පැහැදිලි වන්නේ. ඔබ බලන්ද, මේ කවී අවසානයේදී ඉතාම ලස්සන වදන් භාවිතයක් දකින්නට පුළුවන්. ඒ තමයි මෙ මස්සිනා නෑනට ආමන්ත්‍රණය කරනවා රන්කුරු නෑනා යන නවින්. මෙය මෙ මස්සිනාගේ හදවත ඇතුළේ නෑනා කෙරෙහි තිබ්බ ආදරණීයකම ආලවන්තකම උපරිම තැනට ගෙරල්ලා හඳන්වන තැනක්. ඒ වචනය භාවිතය ඇතුළේ වත් සංකේතයක් පෙන්නුම් කරනවා. ඒ තමයි ඔහුගේ හිතේ තියෙන පුුණ්්‍යවාදී බව. නැතිනම් ඒ දවස පුරාහු විසිංකරපු පුුණ්්‍ය චේතනාවල් එකතුවත් එක ඇන්නෙ මේ ආදරය ඇතුළේ ඉතාම වටිනාකමකුත් එකතුවෙච්ච බවක් තමයි මේ කවියේ රන්කුරු නෑනා කියන යෙදමෙන් පෙන්නුම් කරන්නේ. ඔබ කවිිය අසන්න සිංහල භාෂාව කොච්චර සප්‍රාණවත් භාෂාවක්ද කියලා. ඔබට තව තවත් පැහැදිලි වෙයි. මහිියංගනේ එක එලියයි බන්නන. ඒලයේ අපි ඉඩගන පොල්ගානා. වරගංතොටේ ඔරෝපාදිී මුදනෑන එකනුවරක උපදිමු රන්කුරුනැන